Sri Lanka deshapalana bhumiya tula kaanthawage samaaja deshapalana bhumikawa metuwak kal nisi ayurin age bhumikawa itu unada itu kalada api idiriye prashnarthayak thiyena sahodariyeni ehema naththam metak kal me rata palane karapu me tattu maru deshapalana kramaya tula age bhumikawa avabhavita kalada ekata nan uttare pahadili o අද දවසේ හා හෙට දවසේ ලාංකේය දේශපාලනය තුළ කාන්තා භූමිකාව නිසි ලෙස ඉටුකොට මේ සමාජයේ සංවර්ධනය කරා රැගෙන යන්නට නම් කාන්තාව සතු කාර්යභාරය කුමක්ද මේ ගැන කියන්නට හොඳම සුදුසා අද ඉන්නවා අපිත් එක්ක කෑගල පුරවරේ අප සමග ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආදරණීය සමන්ත විද්‍යාරත්න සහෝදරය ඔබටයි මේ සහෝදරාත්මක ආරාධනය කෑගලු පුරවරේ කාන්තාවන් අමතන්නට සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා වේදිකාවේ අසුන්ගෙන සිටින ශ්‍රී ලාංකීය කාන්තාවන්ට නව මානයක් නව දැක්මක් ඉදිරිපත් කරමින් මේ පීඩාකාරී තත්ත්වයෙන් රට මුදවා ගන්න නායකත්වය දෙන නායිකාවන් ගොඩක් ඉන්නවා ඒ විශේෂිතම කාර්යභාරයක් කරන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී ආචාර්ය හරිණි අමරසූරි සහෝදරින් අවසරයි ඒ වගේම ඔබේ දිස්ත්‍රික්කයට අපේ පක්ෂෙන් නායකත්වය සපයන වෛද්‍ය ධම්මික පටබැඳි සහෝදරයන් අවසරයි ඒ වගේම ඔබ ආමන්ත්‍රණය කරපු අපේ පක්ෂයේ ආර්ථික සැලසුම් සකස් කරන කවුන්සිල් එකේ ප්‍රධානීක ලෙස කටයුතු කරන මහාචාර්ය සීතා බණ්ඩාර සහෝදරිය ඒ වගේම ඉතිහාසයේ ඉඳන් මෙරට දුක් විඳින කාන්තාවන්ට නායකත්වය දෙන්න අපිත් එක්ක කරෙන් උරෙන් ගැටි කටයුතු කරන ආදරණීය චන්ද්‍රමාලි පෙරේරා සහෝදරිය ඒ වගේම ජාතික ජන බලවේගයේ යෝධ ශක්තියන් වෙන සහෝදරයන් කීප දෙනෙක් ඉන්නවා අපේ වායි බල්සාර් සහෝදරිය ඒ වගේම නයනි මහේෂිකා සහෝදරිය ඔබ රසවත් කරපු කුල්මත් කරපු ආදරණීය නිරංජලා මංජරි සහෝදරිය ප්‍රමුඛ වේදිකාවේ අදෝබේ දිස්ත්‍රික්කයට නායකත්වයට තේරිපත් වුණු ආදරණීය සහෝදරියනි පැමිණ සිටින ආදරණීය අම්මේ සහෝදරිය දියණිවරුනි ආදරණීය සහෝදරෝනි මාධ්‍යවේදී හිතවතුනි ආරක්ෂක අංශයේ නිලධාරි සහෝදර සහෝදරියනි අන්තර්ජාලය හරහා අප සමග සම්බන්ධ වී සිටින සියලු දෙනාගේම අවසරයි අපි සතුටු වෙනවා අද දවසේ අද මේ කෑගලු පුරවරේ හිස්කොඩකින් පිරලා දහස් සංඛ්‍යාත කාන්තාවන් ප්‍රමාණයක් දැස් දල්වාගෙන බොම හැඟින්බර මූණකින් යුක්තව අද පැය ගාණක් මේ ස්ථානයේ රැස් වෙලා අපිත් එක්ක මේ දොඩමළු වෙනවා සාකච්ඡා කරනවා ඔබේ කාගෙත් තියෙන විශාල බලාපොරොත්තුවක් වසර 76ක දූෂිත දේශපාලනය පරද්දලා නැවුම් ජනතාවාදී පාලනයක් මේ රටේ බිහි කරගන්න අද රට පුරාම මේ වගේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මාලිමාව වටා ජාතික ජන බලවේගය වටා එකතු වෙමින් සිටිනවා මේ නව වෙනස කරගන්න. එඳ ඔබට අපි සපත කරලා කියනවා මේ 2024 වසර කියන්නේ ලංකාවේ ඓතිහාසික වසරක්. මේ අද රැස්වීම අද ඔබට සමහරට දැනෙන්නේ නැති වේවි. මේ එකතුව තව මාස කීපයකින් මෙරටේ විශාල සමාජ පරිවර්තනයක් කරලා දූෂිත දේශපාලනයේ ගෙදර යවලා මෙරටේ ජනතාවාදී දේශපාලනයක් වෙච්ච ජාතික ජන බලවේගයේ කෙනෙක් ජනාධිපතිවරයා කරලා තවත් කණ්ඩායමක් පාලක බවට පත් කරලා මෙරටේ අලුත් ආණ්ඩුවක් හදන්න අපි සූදානම් වෙලා ඉන්න වෙලාව තමයි මේ ඔබ අපි හමු වෙන. මෙතන බොහෝ කතාවල කාන්තාවන් විඳින ප්‍රශ්න අපි සාකච්ඡා කළා. අපි කවුරුත් බියදකින් තොරව පිළිගන්නවා ලෝකෙම ගත්තත් අපේ රටේ ගත්තත් කාන්තාවන් විශාල වැඩ කොටසක් මේ රට තුල ලෝකයේ තුල කරමින් ඉන්නවා ආර්ථික ක්‍රියාවලිය සුවිශාල කාර්යභාරයක් කාන්තාව කරනවා ගෘහය තුලත් කරනවා රාජකාරී වශයෙන්ත් කරනවා ඒ ඔක්කොම කළත් එක තැනක කාන්තා සහභාගීත්වයේ අඩුව තියෙනවා එක තැනක සහභාගීත්වයේ අඩුව එහෙනම් මෙතන නර්තනයේ ඉදිරිපත් කරපු දියණිවරු ගායනයේ ඉදිරිපත් කළා වැඩ ඇරි වැඩට යති ගැහණු කියන ගැහණු කලේ ජීවත් වෙන රස්සා කළා වත්තේ දළු නෙළුවා
වත්තේ කිරි කැපුවා රාජකාරී ස්ථානවල රාජකාරී කළා ඊට අමතරව ගෙදරත් ඇවිල්ලා වැඩ කළා ලෝකේ පිළිගන්නේ කම්කරුවන්ට වැඩමුරේ පැය 8යි කියලා නමුත් කාන්තාවගේ වැඩමුරේ පැය 8යි නෙවෙයි දවස් ඕටි නෑ අතිකාල නෑ මොකුත් දීමනා නෑ උසස් විමුත් නෑ ඉතින්නේ උසස් විමුත් නෑ අධික වැඩ කොටසක් කරනවා කවුරු කියන්න වගේ උදේම ඇහැරෙනවා අන්තිමේටම බුදියනවා වැටුප් වැඩිවීමක් නෑ වැඩ ඇරිලත් වැඩට යනවා ඒකම තමයි අපි හිතනවා වැරද්ද වුණේ කියලා ඒක දැන් මෙතන මේ දහස් සංඛ්‍යාත ජනතාවක් කාන්තාවන් එකතු වෙලා අලුත් වැඩක් කරලා තියෙනවා වැඩට යන ගමන් තව වැඩකට ඇවිල්ලා වැඩ ඇරිලා අලුත් වැඩකට ඇවිල්ලා මේ අලුත් වැඩකට ඇවිල්ලා තියෙනවා මේ රටේ කාන්තාව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රොද බඳලා තියෙනවා පෙරමුණ අරගෙන තියෙනවා ඒ මොකටවත් නෙවෙයි මේ පීඩාකාරී පාලනේ මේ රටේ බලවා හරින්න මෙතුවක් කල් වැඩන කරපු වැඩබිමකට කාන්තාවවද ඇවිල්ලා තියෙනවා දේශපාලනට ඇවිල්ලා තියෙනවා එහෙනම් කාන්තාව විමුක්තිය ඉල්ලනවා නම් ඒ කාන්තාවන්ගේ විමුක්තියේ තිමිරිගේ වෙන කොතනවත් නෑ වසර 76කට පස්සේ එක නිර්මාණය වෙලා තියෙනවා ඒ නිර්මාණය වෙලා තියෙන්නේ ජාතික ජන බල වේගය කියන දේශපාලන ව්‍යාපාරය කියන එක මතක තියාගන්න කියලා අපි ඔබට උන්වහන්සේලාට කියන්න කැමතියි මෙතනයි විමුක්තිය තියෙන්නේ පහුගිය ඉතිහාසෙම කාන්තාව දේශපාලන රැස්වීම වලට ගෙනියන්නේ නැති කතා අහන්නේ නැති මේ වගේ අත්කොල සම්දෙන්නේ නැති ආපහු ගිහිල්ලා ගෙදර වැඩ කරන්නේ නැති වැඩ ඇරිලා ආයි වැඩ කරන්නේ නැති දහ දුක් විඳින්නේ නැති හිංසනයට පත් වෙන්නේ නැති පීඩාවට පත් වෙන්නේ නැති වසර 76යි ඔබට ඒක වැඩක් බාර දුන්නේ ඒ බාර දුන්නු නැති වැඩේ තමයි මේ බාර දීලා තියෙන්නේ අද මෙතන තේරිපත් වුණා කෑගල්ල දිස්ත්‍රික්කයේ නායකත්වයේ දෙන්න කාන්තාව 50කට වැඩිය මම හිතේ තේරිපත් වුණා මම මේ සහෝදරියන්ට හදවතින්ම පක්ෂේ වෙනුවෙන් ශක්තිය ප්‍රාර්ථනා කරනවා සුබ ප්‍රාර්ථනා කරනවා ධෛර්ය ප්‍රාර්ථනා කරනවා කෑගල්ල වෙනුවෙන් නායකත්වයේ දෙන්න කෑගල්ලේ කාන්තාවන්ට නායකත්වයේ දෙන්න මේවට පරිගවන්නේ නැහැ මේවට විශේෂ දීමනා නැහැ ස්වේච්ඡාවෙන් කරන නායකත්වයක් මේ තියෙන්නේ මම මේ පැමිණ සිටින අම්මලාගෙන් සහෝදරියන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ නායකත්වයට ශක්තිය දෙන්න ධෛර්යය දෙන්න අතහිත දෙන්න වචනයක් හරි කියන්න අනිවාර්යයෙන්ම ඊළඟ මැතිවරණ වලදී කෑගල්ලේ දිනන්නේ වෙන කවුරුවත් නෙවෙයි මේ රටේ පොදු ජන බලවේගය වෙච්ච ජාතික ජන බලවේගය කියන එක අපි මතක් කරන්න කැමති ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඔබගේ ඉදිරි කාල පරිච්ඡේද මෙතුවක් කල ලංකා දේශපාලනේ කාන්තාවට තැනක් දීලා තිබ්බනම් තරහ වෙන්න එපා කාන්තා දේශපාලනේ ලංකාවේ මෙතුවක් කල තිබ්බේ වැන්දඹු දේශපාලනයක් වැන්දඹු දේශපාලනයක් බණ්ඩාරනායක මහත්තයා මැරුණු හින්දා සිරිමාවට චාන්ස් එකක් ආවා බණ්ඩාරනායක මහත්තයා මැරුණු හින්දා විජේ කුමාරතුංග මැරුණු හින්දා පරම්පරාවෙන් ආපු නිසා සිරිමාවගේ දුව නිසා චන්ද්‍රිකාට චාන්ස් එකක් ආවා හොයලා බැලුවොත් එහෙම තාත්තා මැරුණොත් අම්මට නැත අම්මා මැරුණොත් දුවට මහත්තයා මැරුණොත් දුවට ගිය දේශපාලනයක් තියෙන්නේ පෞල් දේශපාලනයක් තියෙන්නේ අන්නේ දේශපාලනයට තිත තියලා මේ මහ පොළවේ බිමෙන් උපන්න කාන්තා නායකත්වයක් හදලා තියෙන එක්තරා දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා නම් ඒක ජාතික ජන බලවේගයේ දේශපාලනය කියලා අද මේ වේදිකාව ඔප්පු කරලා තියෙනවා අද මේ වේදිකාව ඔප්පු කරලා තියෙනවා ඒ හින්දා තුවාලේ තියෙන මිනිහටලු තුවාලේ වේදනාව දැනෙන්නේ ප්‍රශ්න තියෙන මිනිස්සු අතරින්ම නායකයෝ එන්න ඕනි කරගටයක් මතුවෙච්ච නැති තේ දැල්ලක් නෙලපු නැති රබර් ගහක කිරිඩිංගක් කපපු නැති රාජකාරියක් කරපු නැති මහා ධනකුවේර පවුල්වල උපත ලබලා පොදු මහ ජනතාවට සේවය ගන්න ඔවුන්ට බාර දුන්නා ඔවුන් ඔවුන්ට සේවයක් කරගත්තා ජනතාවට ප්‍රශ්න හදලා දුන්නා අන්න ඒක නිමා කරන්න සැබෑ නායකෝ බිහි කරගන්න ඕනේ කාන්තාව වෙන්න ඕනේ පුළුවන් පිරිමින් වෙන්න පුළුවන් ඒ සියල්ල බිහි කරන්න ඕනේ ජනතාව අතරින් ජනතාව අතරින් බිහි කරගත්ත ප්‍රබලම නායකත්වයේ තියෙන එකම දේශපාලන ව්‍යාපාරය අනුර කුමාර සහෝදරයා ඉදන් මේ දක්වා ගත්තොත් ජාතික ජන බලවේගයේ පමණයි ආදරණීය අම්මේ සහෝදරිය ඒක තේරුම් ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා තුවාලේ තියෙන මිනිස්සුන්ට මේ සැරේ තුවාලේ බාර දෙන්න යනවා තුවාලේ තියෙන මිනිස්සුන්ට තුවාලේට බෙහෙත් දාන්න බාර දෙන්න යනවා 76 අවුරුද්දක් බාර දීපේකින් තුවාල වලට මොකද උනේ තුවාල වණයක් වුණා ඔඩු දිව්වා
වේදනාව අතිශය අමාරු වුණා පීඩාකාරී වුණා එහෙම කාල පරිච්ඡේදක අපි ඉන්නේ එහෙනම් දැන් අපි අපේ තුවාලෙට බෙහෙත් දාමු අපි අපේ ප්‍රශ්නෙට උත්තරේ හොයමු උන් හෙව්වේ උන්ගේ ප්‍රශ්න වලට උත්තරේ රටේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි මේ 2024 න් එළඹෙන්නේ රටේ මිනිස්සු ජාතික වශයෙන් එකතු වෙලා රටක් ගොඩනගන්න වෙරදරන යුගයකටයි මේ පාර කැපෙමින් තියෙන්නේ ඒ අර්ථයෙන් තමයි මේක ඓතිහාසික වෙන්නේ ඉතින් කාන්තාව ගත්තම ඔය බොහෝ වේදිකාවල මේ වේදිකාවේ කියවෙනවා හිංසනයටපත් වෙලා පීඩාවටපත් වෙලා නොසලකා හැරීම් වලටපත් වෙලා අතවර වලටපත් වෙලා ඔව් ඒ පුරුෂයෝ හින්දා නෙවෙයි එවැනි පුරුෂයෝ හැදුවෙත් මෙවැනි සමාජ ක්‍රමයක් මේ සමාජ ක්‍රමයේ වෙනස් කරන්න නැතුව ওই පීඩාව වෙනස් කරන්න බෑ ඔබ හිතන විමුක්තිය අත්පත් කරගන්න බෑ මෙතන දෝෂ තියන්නේ ඒක එතන පහුගිය අරගලයේදී තාව ඉල්ලීම සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා ක්‍රමයේ වෙනස් කරන්න කියලා අපි මේ මහන්සි ගන්නෙ එක් පාලක කණ්ඩායමක් කරනකොට තවත් පාලක කණ්ඩායමක් බිහි කරගන්න නෙවෙයි මේ හදන්නේ තිබුණු ක්‍රමයේ වෙනුවට විකල්ප ක්‍රමයක් මේ රටට ගේන මේ පවතින දේශපාලන ක්‍රමය අතු ගන්න ඕනේ අතුගාලා දාන නව දේශපාලන ක්‍රමයක් උපද්දවන්න ඕනේ මේ පවතිච්ච දූෂිත ආර්ථික ක්‍රමය අතු ගන්න ඕනේ නව ආර්ථික ගමනක් මේ රටේ ඉල්ලා සිටිනවා මේ රටේ පැවතුණු සමාජ ගමන අසාධාරණයි අයුක්ති සහගතයි පීඩාකාරී නව සමාජ ගමනක් අවශ්‍යයි ඒ කියන්නේ නව ක්‍රමයක් අවශ්‍යයි ඒ හින්දා මෙතන වරද තියෙන්නේ මේ පවතින ක්‍රමී සිස්ටම් එකේ අන්න ඒක වෙනස් කරන්න තමයි ජාතික ජන බලවේගයේ මේ මහන්සි ගන්න එහෙනම් ඒකට කාන්තාවද පිරිමින්ද හැම බලවේගයක්මද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ ඇත්තම ගත්තොත් කාන්තා හිංසනේ තියන්නේ ගෙදරට වැඩිය මම කියනවා ගෙවල් වලට වැඩිය හිංසනේ තියන්නේ පාර්ලිමේන්තුවෙන් තමයි ඔබ හිංසනයටපත් කරන්නේ අරලියගහ මන්දිරෙන් හිංසනයටපත් කරන්නේ ජනාධිපති මන්දිරෙන් හිංසනයටපත් කරන්නේ ඔවගේ තමයි බඩු මිල වැඩි කරන්නේ ඔවගේ තමයි බදු බර වැඩි කරන්නේ ඔවගේ තමයි රට පුරා ඉස්කාදාර ටික දාලා දෙන්නේ බාර් ටික දාලා දෙන්නේ ඔතනින් තමයි කුඩු ගේන කට්ටිය බිහි වෙලා ඉන්නේ ඔතනින් තමයි පාතාල නිර්මාණය කරන්නේ ඔතනින් තමයි අයුක්ති අසාධාරණ නිර්මාණය කරන්නේ ඔය බැක්ටීරියෝ තමයි ඔය බැක්ටීරියෝ තමයි ජාතිවාදී ආගම්වාදී යුද්ධේ කලකෝලාර නිර්මාණය කරන්නේ අතනයි හිංසනේ තියෙන්නේ වඩාම හිංසාකාරී තැන මේ රටේ ජනතාවගේ හිංසා ජනතාවට හිංසනේ උපද්දවන තැන කොතනද එතන පාර්ලිමේන්තුව එතන අරලියගහ මන්දිරේ එතන ඔය ජනාධිපති මන්දිරය හැබැයි අපි කියනවා ඔය හිංසනේ උපද්දවන ආයතන 2024 වසර තුල ජාතික ජන බලවේගයේ අතට ගත්ත දාට හිංසනේ හමාරයි සහනේ මේ රටේ ජනතාවට ගේන්න අපි සූදානම් කියන පණිවිඩය ඔබට දෙනවා ආදරණීය අම්මේ සහෝදරිය අපි ඒ තැන වෙනස් කරනවා හිංසනේ උපද්දවපු තැන අපි සහනේ කියන තැනක් බවට පත් කරනවා යුක්තිය කියන තැනක් බවට පත් කරනවා සාධාරණ උපද්දවන තැනක් බවට පත් කරනවා අන්න ඒකට මේ එකතු වුණේ අර කිව්වා වගේ කාන්තාවට සාහිත්‍ය තුල තැනක් දීලා තියෙනවා කලාව තුල තැනක් දීලා තියෙනවා නමුත් මේ රටේ ලෝකේ කාන්තාවට ඒ තැන හරියට දීලා නැහැ ඒ තැන දිනාගත යුතු තැන නිකම්ම දෙන තැනක් නෙවෙයි ඒකට එකතු විය යුතු තිබෙනවා එකතු වෙන්න ඕනකම තියෙනවා අපි දන්නවා දැන් දේශපාලනයේ පොරපිටිය රත් වෙමින් එනවා මැතිවරණ ආසන්න වෙනකොට දේශපාලනයේ රත් වෙනවා බිම රත් වෙනවා බඩුමලු බෙදෙනවා සල්ලි බෙදෙනවා අරක්කු බෙදෙනවා ජනතාව එකතු කරනවා මුලා කරනවා එකතු කරලා ඔලු ගෙඩි පෙන්නනවා ඒ ඔලු ගෙඩි වලයි මේ ඔලු ගෙඩි වලයි වෙනසක් තියෙනවා මෙතන ගැඹුරක් තියෙනවා මෙතන බරක් තියෙනවා මෙතන හරයක් තියෙනවා මේ දහස් සංඛ්‍යාත කාන්තාවන් මෙතෙන්ට එකතු වුණේ පොරොන්දු දීලා නෙවෙයි බත් පැකට් දීලා නෙවෙයි බත් පැකට් දීලා නෙවෙයි රවට්ටලා නෙවෙයි මේ සහෝදරියෝ ඇතුළු මෙතනත් ඉන්න සහෝදරියෝ ගම්බින් වලට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා ජනතාවට පන්නරේ දීලා කාන්තාවට ශක්තිය දීලා වැඩ අධික වුණත් අමාරු කාලයක් වුණත් මේ රට වෙනුවෙන් අනාගතේ දරුවන් වෙනුවෙන් අපි ජනතාවාදී පාලනයක් බිහි කරන්න ඕනේ හැඟීමෙන් එන්න දැනීමෙන් එන්න බුද්ධියෙන් එන්න කියලා ගෙන්නපු ජනතාවක් මෙතන ඉන්නේ එඳ අතනයි මෙතනයි වෙනස් මෙතන ගුණේ වැඩි මෙතන බර වැඩි මෙතන හරේ වැඩි මෙවැනි වැඩි ජනතාවක් මේ රට අනිවාර්යෙන්ම මේ රට ගොඩ ගන්නවා ගොඩ නගනවා නගා සිටවනවා කියන එක අපි තේරුම් කරන්න කැමතියි ඔලු ගෙඩි වලට ඔලු ගෙඩි වලින් මනින්න එපා මෙතන වෙන ගුණාත්මක තැනක් අපේ දේශපාලන ව්‍යාපාරයේ වටා අපි සියලු දෙනා එකතු කරන්නේ
රැවටීමෙන් තොරව දැනුමින් සන්නද්ධ කරලා අවබෝධය හදලා හදවතට හැංගීම ගෙනල්ලා ගේන්නේ. ඒක නැටුමෙන් කරනවා. ඒක ගීතෙන් කරනවා. ඒක කතාවෙන් කරනවා. පැහැදිලි කිරීමෙන් කරනවා. සෑම දෙයක්ම කරලා ගේන්නේ. එඳ හරසුන් හිස් තැන් වලට මිනිස්සු එක්ක අහුවෙලා ගොඩනගන්න පුළුවන් රටක් නැහැ. හදන්න පුළුවන් රටක් නැහැ. වසර 76ක් ඔප්පු කරා. අපි මේ එකතු කරේ නැනවත් ගුණවත් බලවත් මිනිස්සුන්ගේ එකතුවක් මේ එකතු කරමින් ඉන්නේ. ඒකට රට හදන්න පුළුවන්. ඒකට රට හදන්න පුළුවන්. මේ රටේ කීර්තිමත් සාහිත්‍යවේදී ලේඛකේ රචකේ ගීත රචකේ අපූර්ව ගීතයක් ලිව්වා කාන්තාවට තැන දීලා. කාන්තාවගේ වටිනාකම පෙන්නලා ගීතයක් ලිව්වා. නන්දාමාලනී විසින් ඒ ගීතේ ගැව්වා. එතෙන්දි කාන්තාව කියන්නේ කොච්චර වටින කෙනෙක්ද කියලා ඒ ගීතේ සමාජයට ඇස්සරෙන්න කියලා දුන්නා. මේ මහපොළොට කියන්නේ මහි කාන්තාව කියලා. ඩබ්ලිව් අබේසිංහ මහත්මයා අධිනීතිඥයෙක්. ඔහු ලිව්වා මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. මේ ලෝකෙ කොහේ හරි මිහි මඩලේ පොළොව තලයේ අඳුරු කුසක කොතන හරි තැනක දිය උල්පතක් තියෙනවා නම් ඒකේ වටිනාකම අම්මා සමානයි. මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. අහස් තලෙන් පොළොව ගැබට වහින වැස්ස අම්මා. වැස්ස වැස්සම අපි අස්සද්දන්න පටන් ගන්නවා. බෝග හිටවන්න පටන් ගන්නවා. පළ දරන්න පටන් ගන්නවා. ඒ වැස්ස අම්මා. මේ රටේ කෝටි සංඛ්‍යාත ජනතාවකට අපේ රටේ දෙකෝටියක් වැඩි ජනතාවට කන්න දෙන්න වැසි සම්පත අවශ්‍යයි. ජල සම්පත අවශ්‍යයි. සමාන කළා අම්මට. අම්මා නිල් දෙරණේ තුරු ලිය මත පිපි කුසුමයි අම්මා. පිපි කුසුමත් අම්මා. මේ ගස්වල මල් පිපෙනවනම් ඒවත් අම්මා. නේක නේක පැහැති විවිධ විවිධ සුවඳ දෙන මල් පිපෙනවා. මල් පිපෙන ඒවත් අම්මා. සමාජයේ ලස්සන කරනවා. තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා. ඵලයක් හට ගන්නවා නම් ගෙඩියක් කරලක් හට ගන්නවා නම් කුස පුරවන්න ඒකත් අම්මා. ඒවා අම්මා. එච්චර දෙයක් කරන්න පුළුවන් කාන්තාවට මේ පාලකෝ හිතනෝ නම් උන්ගේ පාලනය වෙනස් කරන්න බෑ කියලා ඒකට අලුතෙන් ලියවෙන්න ඕනි අනාගතේ හරි කවියක් ගීතයක් ලියවෙන්න ඕනේ. ලංකා ඉතිහාසයේ අපි හිතනවා ඉස්සරහට වෙනස් කරන එකේ ප්‍රබලම කොටස්කාරයෝ බවට පත් වෙන්න වෙන කවුරුත් නෙවෙයි. මේ රටේ කාන්තාවන් කියන එක මේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ එකතුවෙන් පේනවා. එඳ අපි හිතුවට වඩා පාලකෝ තිගැස්මට ලක් කරලා රටේ සමහරු අඳුන් කුඳුන් වල බලන් ඉන්නවා කාන්තාවන්ගේ මේ ප්‍රබෝධමත් නැගිටීම. ඉදිරියට ඒම කඩාගෙන ඒම මේක කවුරුත් විශ්වාස කර නැති නැගිටීම. වේගෙන් නැගිටලා ඇවිල්ලා තියෙනවා. නායකත්වයේ ගන්නවා. ඒක අරගෙන බිමට බහිනවා. මිනිස්සුන්ට කතා කරනවා. පිරිමි ගැහැණුන් අතරේ වැඩිම සංනිවේදන හැකියාව තියෙන්නේ කාන්තාවට. මේ සමාජයේ උඩු යටු කරගන්න පුළුවන් ඒ සංනිවේදන හැකියාව පාවිච්චි කරලා. මානව විද්‍යාඥයෝ කියනවා දවසකට කාන්තාව කතා කරනවලු වචන 21000ක් විතර. පිරිමි කතා කරන්නේ අපි 7000ක් විතරලු. එඳ සංනිවේදන හැකියාව වැඩි වෙන්න ඕන. එඳ 21000ෙන් 4500ක්වත් මේ සැරේ අද ඉඳන් මාලිමාවට දෙන්න. උඩු යටු කරගන්න පුළුවන්. එඳ අපේ රටේ ගත්තත් ලෝකේ ගත්තත් අපතේ හැරපු මානව ප්‍රාග්ධානයක් ඔබ. මානව ප්‍රාග්ධානයක් සංනිවේදනය විතරක් නෙවෙයි විවිධ හැකියාවන්ගෙන් යුක්තයි. ඔබෙන් මේ රට හොඳම ප්‍රතිඵලය ගත්තේ නැහැ. කුස්සියේ වැඩ කරන්නේ නැති, තව තව වැඩ කරන්නේ නැති. හැබැයි මේ රට තනන්නත් ඔබට පුළුවන්. අපි හිතනවා ඊළඟට නිර්මාණය වෙන පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හැදෙනකොට ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයේ වාර්තා වන්නේ ඊළඟ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යටතේ කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් ඒතන්ට මේ රට බාර දෙන්න. දූෂිතව පැත්තකට දාලා මේ රට හදන්න පුළුවන් ගැහණු පිරිමි එකතු වෙන්න ඕනකම තියෙනවා. එතෙන්ට මේ රට ගේනවා. එඳ සුවිශාල කාර්යභාරයක් ඔබට අපට කරන්න තියෙනවා මේ රට වෙනුවෙන්. එඳ ආදරණීය අම්මේ සහෝදරී මේ රට බිඳ වැටිච්ච රටකට වඩා කිව්වනම් හොඳයි ගිලා බැහැපු රටක් කියලා. ගිලා බැහැපු රටක් නෙවෙයි ගිලා බස්සපු රටක්.
අපට තියෙන සුළුපටු කාර්යභාරයක් නෙවෙයි. වැටිලා නම් නැගිටවන්න විතරයි තියෙන්නේ. ගිලා බහැලා නම් ගොඩ ගන්න තියෙන සෑහෙන දේවල්. ඒකට සෑහෙන බලයක් යොදන්න ඕනකම තියෙනවා. මේ වගේ බිඳ වැටිච්ච නැත්තම් ගිලා බහැපු රටක් ගොඩ ගන්න අනුර සහෝදරයා කියනවා වගේ මම මැජික් කාර්යයක් නෙවෙයි කිව්වා. අපිට තනියම බෑ කිව්වා. මේ රටම එකතු කරන්න ඕනේ කිව්වා. ඔව්. අපි එක පක්ෂයක් හැටියට අවබෝධ කරගෙන තියෙනවා වගේම අපි රටට කතා කරමින් යනවා. මේ දවස්වල අපේ දේශපාලන වේදිකාවලට ඔබට ඇහෙන අලුත් වචන කීපයක් තියෙනවා. ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. බලය ගැනීමත් එක්ක මහා පුනරුද යුගයකට රට හැරවීමක් අවශ්‍යයි කියලා. ඒ ගැන මම මේ වචනයක් කීපයක් කියන්න මහන්සි ගන්න. ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. ජාතික වශයෙන් වැටිලා නම් රට පක්ෂයකට තනියම ගොඩ ගන්න බෑ. ජාතික වශයෙන් එකතු කරන්න ඕන. ලෝකේ අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා හිටපු කාලවල වල එක් එක් රටවල් ඒ අධිරාජ්‍යවාදී වියගහෙන් බේරෙන්න ජාතික ව්‍යාපාර නිර්මාණය කරගත්තා. ජාතික ව්‍යාපාර හැදුවා. ලංකාවේ නම් හරි හමන් ජාතික ව්‍යාපාරයක් තිබ්බේ නැහැ. නිදහස ගන්න අවුරුදු 443ක් යටත් වෙලා හිටියා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි 1505 සිට 48 දක්වා යටත් වෙලා හිටියා. 443ක් ආර්ථික 43ක් එලව ගන්න බැරි වුණා. නිදහස් ව්‍යාපාරයක් හරියමන් විදිහට තිබ්බේ නැහැ. යන්යන් ව්‍යාපාර තිබ්බා වෙල්ලස්සේ 1818 නිදහසපතා සටනට ගියා. 48 මාතලේ තිබ්බා පුරංගම්පුලගේ ගොංගාලේ ගොඩ බණ්ඩලගේ ව්‍යාපාරය. 1848 තිබ්බේ ඒක. 1948 නිදහස ගන්නකොට සුද්දත් එක්ක සටන් කරලා දියව් නිදහස කියන ව්‍යාපාරයක් තිබ්බේ නැහැ. මේ වගේ එකතුවක් තිබෙන්නේ නැහැ මේකෙන් නිදහස් කරගන්න. සුද්දා එයාලට කැමති කට්ටියට දීලා ගියා. හැබැයි අල්ලපු ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයක් තිබ්බා. මහත්මා ගාන්ධිලා, නේරුලා, වමේ නායකෝ චන්ද්‍රබොස්ලා එකතු වෙලා ජනතාව එකතු කර පක්ෂ පාට කුලමන ආගම් ભેදයෙන් තොරව එකතු කළා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස් වෙන්න එකතු වෙන්න කිව්වා. සටන් කළා. අවිහිංසාවාදී සටන්, උපවාස, බොහෝ දේවල්, පාගමන් දැවැන්ත පීඩනයක් ඇති කර අධිරාජ්‍යවාදීන්ට එරෙහි ආන්නේකේ ප්‍රතිඵලයක් හැටියට 1947 බ්‍රිතාන්‍යයට නිදහස හම්බුණා. ඊට පහුවෙනි අවුරුද්දේ අපේ රටටත් නිදහසේ කට්ටිය දීලා ගියා. ඔක තමයි ඇත්ත කතන්දරේ. එන්න දැන් අවුරුදු 76ක් ගිහිල්ලා බලනකොට ලැබුණු නිදහසකුත් නැහැ, අපිට රටකුත් නැහැ. දැන් රට කොච්චර අනතුරුදායක තත්ත්වයට පත් වෙලා තියෙනවද කිව්වොත් ආර්ථිකේ නැට්ටම් වෙලා දැන් ලංකාව ලෝකේ නම් කරලා තියෙන්නේ බංකොලොත් රාජ්‍යයක් කියලා. බංකොලොත් රාජ්‍ය ණය ගෙවා ගන්න බැරි රටක්. ණය දෙන රටවල් දැන් ණය දෙන්නේ නැහැ. බංකොලොත් කවුද මේකට වග කියන්නේ? නිල් කොළ අවුරුදු 76ක පාල්. අපේ රටේ ආර්ථිකය වැටිලා කර්මාන්ත වැහෙනවා, ව්‍යාපාර වැහෙනවා, රැකී රක්ෂා අහිමි වෙනවා. පාලකයන්ට යන එන පාරවල් තේරෙන්නේ නැති හින්දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් න්‍යාය පත්‍රයක් දීලා තියෙනවා මේ පාරෙන් ලවරෙන් මේ පාරෙන් වරෙන් කියලා. ආන්නේක ඒකට අනුව දැන් බදු ගහනවා, බඩු මිල වැඩි කරනවා, දඩ ගහනවා. ওই විදිහට කරගෙන යනවා, කරගෙන යනවා. රටම හිංසනීයටපත් වෙමින් තියෙනවා, පීඩාකාරී තත්ත්වයටපත් වෙමින් තියෙනවා. ඒ කට්ටිය වචන දාලා කැටයම් දාලා මාධ්‍ය කියනවා තිබුණු වලෙන් රට ගොඩ එනවලු. ප්‍රශ්න හංගන්න හදනවා. මෙන්න ගොඩ ඇවිල්ලා තෙල් පෝලින් නැති වෙලා, ගෑස් පෝලින් නැති වෙලා කියලා. ප්‍රශ්න හංගන්න බෑ. බංගලොත් රාජ්‍ය රටේ ව්‍යාපාර කර්මාන්ත වැහෙනවා. මිනිස්සුන්ට තුන් වේල කන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ තියෙන්නේ 69 ලක්ෂය ආණ්ඩුවනේ. මේ ආණ්ඩුවට ඡන්ද දෙනකොට 2019 2020 හාල් කිලෝ එක කීයටද ගත්තේ? ඒ කාලේ හාල් කිලෝ එක කීයටද ගත්තේ අම්මලා? අර කිරිබත් එහෙම හැදුවේ හන්දිවල. ආන් එතකොට හාල් කිලෝ එක කීයටද ගත්තේ? එතකොට ගත්තේ රුපියල් 75යි 80යි. දැන් ගෙදරට හාල් කිලෝ එක කීයටද ගෙනියන්නේ? ආ 200 ගණන්. ඒ කාලේ ප්ලේන්ටියක් ගන්න සීනි කිලෝ එකක් ගෙදරට ගෙනිච්චා නම් සීනි කිලෝ එක රුපියල් 80යි 85යි. අද සීනි කිලෝ එක ගෙනියන්නේ කීයටද? 260න් උඩ. ඒ කාලේ මතකද පරිප්පු කෑව රුපියල් 65ට? දැන් පරිප්පු කන්නේ කීයටද? අයව 300ට කිට්ටුවට කන්නේ. මතකද 100ට සැමනුත් කෑවා? දැන් කීයටද කන්නේ? අයව 400ට කන්නේ. ඒ කාලේ හාල් මැස්ස කිලෝ එකක් රුපියල් 450යි. දැන් කීයටද ගන්නේ? ඈ? අයව එක එක ගණන් වලට තියෙන 1500න් උඩ ඔක්කොම තියෙනවා. ඒ කාලේ දරුවට බිත්තරයක් දුන්නේ රුපියල් 14ට.
දැන් පිටරේ දෙන්නේ කීයද? ආන්න ඔකට කියන්නේ සෞභාග්‍ය දැක්ම කියලා. ඕක තමයි කට්ටිය දෙනවා කිව්වේ. ඒ කාලේ පෙට්‍රල් ලීටරය ගැව්වේ රුපියල් 136ට. අද පෙට්‍රල් ලීටරය ගහගෙන ආවේ කීයද වගේ? 371ට. ඒ කාලේ ඩීසල් ලීටරය ගැව්වේ රුපියල් 104ට ඡන්ද දෙපු කාලේ. දැන් කීයද ගහන්නේ? ඒක 363ට. ඕකට සුභානාගතය කියලා දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. සිංහල භාෂාවේ ලස්සන වචන දාලා දුන්නු ෂොට් එක කොහොමද? ආන්නේ ජාතිය පාලනයක් මේ තියෙන්නේ. පීඩාව හංගන්න බැලුවට හංගන්න බෑ ප්‍රශ්නේ. තුන් වේල කන්න බෑ මන්ද පෝෂණය වැඩි වෙලා. දරුවෝ රට අතෑරලා යනවා, ව්‍යාපාරිකෝ යනවා, උගත්තු මේ රට අතෑරලා යනවා. ප්‍රශ්නේ බරපතලයි, සංකීර්ණයි. මහින්දලගේ දිස්ත්‍රික්කේ, රාජපක්ෂරුන්ගේ දිස්ත්‍රික්කේ හම්බන්තොට තියෙන මහරෝහල. මහරෝහලේ නිර්වින්දන වෛද්‍යවරු දෙන්නෙක් මේ වෙනකොට රට අතෑරලා ගියා. මේ පහුගිය 15 වෙනිදා නිර්වින්දන වෛද්‍යවරිය රට අතෑරලා ගිහිල්ලා ඒ රටට ගිහිල්ලා WhatsApp message එකක් අවලු සෞඛ්‍ය අධ්‍යක්ෂකට මම ආවා කියලා. සල්ලාගාර පහක් තියෙනවා. දැඩි සත්කාර ඒකක දෙකක් තියෙනවා. මං දෙවෙනි වතාවටත් මගේ හිතවත් වෛද්‍යවරයෙකුට කතා කරලා ඇහුවා ගියවුරුද්දෙත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ගියා මේසරෙත් වෛද්‍යවරිය ගියානේ දැන් මොකද කරන්නේ කියලා. දැන් කොහමද ওই සල්ලාගාර පහේ ඔපරේෂන් කරන්නේ කියලා. එච්චර ප්‍රශ්නයක් නැහැ කිව්වා. මං ඇහුවා කොහොමද ප්‍රශ්නේ නැහැ කියන්නේ ඔපරේෂන් කරන්නේ කොහොමද සීන් නැති කරන්නේ කොහොමද කියලා. ඔක්කොම ලෙඩ්ඩු ගෙනල්ලා සරසගෙන උදේ පාන්දරම සුදු අඳලා ට්‍රොලිය තියලා ගේනවලු මේ සල්ලාගාරේ ගාව. තියටරේකට ගෙනල්ලා කනට කරලා කියනවලු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය රට ගිහිල්ලා කියනවලු. ඊට පස්සේ ඔපරේෂන් එක කරගන්න බලුවන් කිව්වා. ඔන්න රටට හදපු තත්ති ප්‍රශ්න හංගන්න හදනවා. ප්‍රශ්නේ බරපතලයි. දැන් පෞගිය පෙරහිදා අධිකරණයට කැඳවුවා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගෙනෙව්වා අර නඩුවට කෙහෙලියගේ නඩුව. දැන් ඉදිරිපත් කරන කරුණු උසාවියට මොනවද කියන්නේ? රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියනවා ගෙනාපු බෙහෙත් අපි පරීක්ෂා කළා ස්වාමීනි, ඒ බෙහෙත්වල ඖෂධ නැ දියර පමණක් ඇත කියලා. ඖෂධ නැති වතුර දාලා ඉන්ජෙක්ෂන් ගහලා කාටද? බරපතල රෝගීන්ට. අධිකරණයේ නියෝගයක් දුන්නා විශේෂඥ වෛද්‍යවරුන් උපදෙස් තරන් ලංකාවෙම ලබන 30 වෙනකොට ගේන්න කියලා තියෙනවා. බාල බෙහෙත් සහ ඖෂධීය තත්ත්වයේ නැති බෙහෙත් පාවිච්චි කළා මියගිය ගානේ තොරතුරු ගේන්න කියලා බාර දුන්නා අධිකරණයට ලබන 30ට වාර්තා කරන්න. මුන් මිනිස්සු මරනවා. ලංකාවට බංගලොත් ඉඳන් බෙහෙත් ගේන්න බැරුව ඉන්නකොට පොල්කට අරගෙන යනකොට ඉන්දියාව කිව්වා උඹලගේ රටේ බෙහෙත් ටිකවත් ගේන්න බැරි නම් අපි ණය යෝජනා ක්‍රමයක් යටතේ බෙහෙත් ගේන්න සල්ලි දෙන්නම් කිව්වා. බෙහෙත් ගේන්න සල්ලි දුන්නා. ඒ සල්ලි වලින් ගෙනාපු බෙහෙත් ඔය කතාව මම ඔය කියන්නේ. ගෙනාපු බෙහෙත්. ප්‍රශ්නේ බරපතල නැද්ද? ප්‍රශ්නේ බරපතල නැද්ද? හංගන්න දෙන්න බෑ. බරපතල ප්‍රශ්නයක් තියෙන. ඒ හින්දා මේක ගිලා බහැපු රටක්. මේක ගොඩ ගන්න ඕනේ. ගොඩ ගන්න නම් තනි තනියම නෙවෙයි රටම ජාතික වශයෙන් එකතු වෙන්න ඕනේ. රටම ජාතික වශයෙන් ඔන්නෝයි දැක්ම සහිතව එකතු කරන දේශපාලන ව්‍යාපාරයකයි කියන්නේ ලංකාවේ. ඒක මාලිමව ප්‍රමුඛ කරගත්ත ජාතික ජනබලවේගය තමනමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේක විතරයි. එහෙනම් කවුරු ශක්තියෙන් ධෛර්යයෙන් මේ වටා එකතු වෙන්නේ? ජාතික ව්‍යාපාරයක්. ජාතික ව්‍යාපාරයක් වුණාම විවිධ බලවේග එකතු කරන්න. ඡන්ද විතරක් හිතන්නේ නැතුව බලවේග සංවිධානය කරන්න. බලවේග සංවිධානය කරන්නේ ඡන්ද දිනන්න විතරක් නෙවෙයි. දිනන එකට වඩා අමාරු එක හදන එක. හදන්න නම් බලවේගත් ළඟ ඉන්න ඕනේ. ඒක කරන්න බලවේග එකතු කරන්න. දැන් අපි දන්නවා මේ රටේ ඉතිහාසයේ බලවේග පහක් එක්ක අහු කර බණ්ඩාරනායක මහත්තයලා. පංච මහා බලවේග. බලවේග පහක් එක්ක අහුරු වැඩි හිටියන්න මතක ඇති. මොනවද ඒ පහ? සංග, වෙද, ගුරු, ගොවි, කම්කරු. පහයි. ඒ පහ මෙතන නෑ දැන්. ඒ පහ මෙතන නෑ. අවංකව මේ බලවේගවල හොඳම සාරය, හොඳම ගුණය අද ඉන්නව එක දේශපාලන ව්‍යාපාරයක් වටා එකතු වෙලා, ඒක ජාතික ජන බලවේගේ වටා තමයි ආදරණීය අම්මේ සහෝදරිය එකතු වෙලා ඉන්නේ. වෙන කොතරම්වත් නෙවෙයි එකතු වෙලා ඉන්නේ. එතන ඉන්නේ. දැන් ඔබ ජාතික ජන බලවේගේ වැඩ දිහා බලාගෙන ඉන්න මේ රටේ මොනවද වෙන්නේ කියලා. මහා සංඝ සමුළු තියෙනවා. පූජ්‍ය පක්ෂේ බලවේගයක් හැටියට එකතු කරනවා. පූජ්‍ය පක්ෂේ මෙරටේ ගොවියෝ බලවේගයක් හැටියට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ හරහා රටේම දැවැන්ත සමුළු තියලා
api ilang merate balegan na trata dan na teketu kola hamarai merate wate mati ene muhuda tina hemma distrik ke kama distrik api diwar samulu tila diwar eketu kola hamarai rate bibida sestra wala ina kamkaru guru waru ena puluang upadi daring ena puluang vena vena sestra ena puluang tokoma mewa ke bidak sabaha pat kala balamuru ganala jati ke jana balibegi ekat tana kada gina latino waidjoru jati ke jana balibegi waidjoru kala sangbidani hadi latino jati ke jana balibegi niti joru balibegi akhadi deka tukar latino eokko meka tukar latino kantawo sieta panas deka klangkawi canda wali sieta panas saya esielu dena me dahata weni distrikke heta dahanam weni distrikke amparit karna okkoma jati ke jana balibegi wata gena sutra balavegya patta tarinne okkoma ekathu karanawa chandeta peratu api okkoma ekathu karanawa singala da demala da muslim ekathu karanawa vyapariko ekathu karanawa okkoma ekathu karanawa merate threewheel tiyena 14,60,000 api arambha kara threewheel ekamutun hadanna jathika jana balavegi ewat ekathu karanawa e vitarak nevey merate balayak tiyena hakiyawak tiyena pirisak thamai trivida hamudawen visrama gihilla inna aya Onta hamuda betul ini kita desa pan itu wasikan nih. Hebeli itu orang pasi sahodra teteh kia apa tienno. Lanka sejarah se palemini kita orang devent samuhi kia kehdua jati ke jalan balik kita teteh trivida hamuda samuhi kehdua. Tapi tiga dawa seking. Merate jati ke jalan balik polis samuhi ke lihat lagi nih. Polis samuhi kia pihah dana. Eka dana. Dengan api patang datta merate devent biaparek samurti biaparek kila kian nih. Samurti biaparek kian nih. Jati ke jalan balai bagi samurdi samuhi ke dengan api petang garanti orang rata hadan sielu balai bagi ketukar nama jati ke biapa area khati ata me sielu balai bagi ketukar la jati ke jalan balai bagi balai ak jadate sebel sen jati ata nida hasasa jati ata sangwar dani atpat kala denna jati ke jalan balai bagi salusung kala tiro api ek salusung kala tiro ane ke ek piawara khati ata thamai me kanta wam balamulu genmin ena me ke resi me ke nima wind be ගමේ කාන්තා සභාව හදපු තැන් හොදයි ඒ හදපු සමිතිය ක්‍රියාත්මක කරගෙන යන්න හදපු නැති තැන් වල සමිතිය හදන්න මේ නායකත්වයට පත් වෙච්ච සහෝදරයන්ට ඒ වගකීම තියෙනවා මෙතන ආපු අම්මලාට සහෝදරයන්ට දියණිවරුන්ට ඒ වගකීම තියෙනවා රට වෙලාගෙන මහා ජාතික පුනරුදයක් හදමු ජාතික ව්‍යාපාරයක් හදමු වැටිච්ච වලෙන් ගොඩේ ගිලා බැස්ස රටක් ගොඩ ගන්න දැවන්ත බලවේගයක රාශී කරනවා එඳන් ලංකා ඉතිහාසයේ දැවන්තම ජාතික ව්‍යාපාරයක් මේ ගොඩ නැගින්නේ ජාතික ව්‍යාපාරට නම තියලා තියෙනවා ජාතික ජන බලවේගය කියලා මේක එක පක්ෂයක් නෙවෙයි මම ජනතා විමුක්ති පෙරමුණ උනාට මෙතන ඉන්න බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි විවිධ කණ්ඩායම් විවිධ සංවිධාන විවිධ පක්ෂ ඔක්කොම ගේනවා මේ රට හදන්න ඔක්කොම ඕනේ ඔබේ ගමේ බිමේ ඉන්නවා නම් තාම අපිත් එක්ක එකතු වෙච්ච නැති පහුගිය කාලේ කොළපාට කඳ උර නිල්පාට කඳ උරත් එක්ක හිටපෝ එයාට මම මේ ප්‍රසිද්ධිය ආරාධනා කරන්නේ දරුවා ගැන හිතන්න මේ මහපොළොව ගැන හිතන්න අවුරුදු 76ක් වනසපු රටක් ගොඩ ගන්න යන ගමනට ඔබත් සම්මාදම් කරුවෙක් වෙන්න ඔබත් එන්න සහෝදරත්වයෙන් බාර ගන්නවා ආදරෙන් වැළඳ ගන්නවා ඔක්කොමත් එක එකතු කරලා අනිවාර්යයෙන්ම මගේ ඔබේ මාතෘභූමිය ගොඩ ගන්නවා ගොඩ නගනවා රට හදනවා කියලා අපි ඔබට කියන්න කැමති අපිට කියන්න වෙන්නේ දරුවන් රට අතහැරලා යන අයට දැන් හුඟක් අය එහෙම කියනවා මේ රටේ ඉඳලා වැඩක් නැහැ රට ඇතරලා යන්න පුතේ ඉගෙන ගනි මේ රටින් ඵලයන් කියනවා මටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා මගේ ලොකු දුව උසස් පෙළ කරනවා පහුගිය කාලේ උසස් පෙළ පන්තියේ ගුරුතුමිය පන්තියේදී කිව්වලු මේ රට වැඩක් නැහැ ඔයාලා හොඳට ඉගෙනගෙන ඉක්මනට මේ රටෙන් යන්න කියලා අපේ දරුවත් ඇවිල්ලා දුවත් ඇවිල්ලා කියනවා අපච්චි අපේ ටීචර් මෙහෙම කිව්වා කියලා මම ටීචර් හම්බෙලාම කිව්වා ඒක උගන්වන්න එපා දරුවෝ මේ රටෙන් යවන්න හදන්න එපා දරුවන්ට රටක් හදන්න ඔබතුමියක් පුළුවන් නම් එකතු වෙන්න කියලා කියන්න සන්තෝසයි එතුමියක් දැන් අපේ ජාතික ජන බලවේගයේ කොට්ටා සභාවක සභාපතිතුමියක් තේරුම් බේරුම් කරලා දුන්නා එඳා අපිට කියන්න තියෙන්නේ රටෙන් යන්න එපා පුතාලට දුවලට කියන්න තියෙන්නේ නුඹට රටක් ඇති රටෙන් නොයන් පුතේ නුඹට රටක් ඇතේ නුඹට රටක් අපි හදනු ඇතේ ජාතික ජන බලවේගෙන් දරුවන්ට රටක් රටට හෙටක් අනිවාර්යයෙන්ම අපි හදන්න සූදානම් ආදරණීය සහෝදරී ඒක අපි සූදානම්
එඳ අපේ දරුවන්ට රටක් හදන්න ඕන. කල්පනා කරලා බලන්න. මේ රට තියෙන්නේ ගැඹුරු ගැඹුරු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ. එඳ මේකට සරල පැලස්තර හරියන්නේ නැහැ. සරල ප්‍රතිසංස්කරණ හරියන්නේ නැහැ. ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් මේ රට ඉල්ලා සිටිනවා. ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් ඉල්ලනවා. එඳ මේ කාන්තාව හැටියට ඔබ කවුරුත් දන්නවා. අපි දන්නවා. කාන්තාවන්ට විඳින්න තියෙන අමාරුම වේදනාව තමයි ප්‍රසූත වේදනාව. දරුවෙක් බිහි කරනකොට තියෙන වේදනාව. මම හිතනවා ওই වේදනාවට වැඩි වේදනාවක් ඔබට තියෙනවා කියලා. මේ අවුරුදු 76ක් මේ පාලකයන්ගේ වේදනාව ඊට වැඩි අමාරු නැද්ද මං අහන්නේ? ප්‍රසූත වේදනාව තියෙන්නේ පෑයයි හැමාරයි. දරුවා බිහි වුණාම වේදනාව මතක නැහැ. දරුවා බිහි වුණාම හරි සතුටක් තියෙන්නේ. අර වේදනාව කොහොම මතක වෙනවා? දැන් දරුවා බිහි බඩට එනකොටත් බයයි මේ දරුවා බිහි කරන්නේ මේ රටට නේද කියලා. එහෙම එකක් නැද්ද? බිහි කරාට පස්සේ බයයි මේ දරුවා කුඩුවලටවත් අහුවේවිද කියලා. ගණිකා මඩමටවත් අහුවේවිද කියලා බයයි. ඒක දරුවා පස්සෙන් අම්මලා යනවා. එහෙම තියෙන්නේ. මේ රටේ ඉතිහාස නම් කාන්තාවට තිබුණු තැන කියවෙනවා සාහිත්‍යේ නම් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රූමත් ලලනාවකට හොඳ වස්ත්‍රාභරණෙන් සැරසී සූසට ආභරණෙන් සැරසී වටිනා මුතුමැණික් අත දරාගෙන දිවාරය නැතුව පයින් යන්න පුළුවන්කම තිබ්බා කියලා දෙවුන්දර සුදුවේ සිට පේදුරු තුඩුවට. දැන් නිකන් කෑගල්ලේ නිකන් කිලෝමීටර් භාගයක් රෑ හතට එහෙම යවන්න පුළුවන් ද දෝනි? බෑ. ආන්නේක හැදුවේ සුබ අනාගතේ. ධර්මිෂ්ඨ සමාජෙන්. කොළපාටෙන්. නිල්පාටෙන්. දරුවන්ට රටක් හැදුවේ නැහැ. දරුවෝ තරහ වෙන්න එපා කිව්වට දරුවෝ වදන එක නම් ලේසි. උන්ට රටක් හදන එක අමාරුයි. අපි දරුවෝ බිහි කළා. උන්ට රටක් බිහි කළේ නැහැ. දැන් අම්මලාටත් තාත්තලාටත් වගකීමක් තියෙනවා. බිහි කරපු දරුවන්ටත් අනාගතේ බිහි වෙන්න ඉන්න දරුවන්ටත් රටක් බිහි කිරීමේ වගකීමක් තියෙනවා. ඒ ඉඳ දැන් රටම විලිරුදාවෙන් ඉන්නවා. විලිරුදාවෙන් මොකටද දන්නවද ඉන්නේ? නව දේශපාලන උපතක් සිදු කරන්න විලිරුදාවක් තියෙනවා. ඒ විලිරුදාව තමයි මෙතනින් පෙන්වන්නේ. ඒ නිසා අවුරුදු 76කට පස්සේ රට වනසපු දේශපාලන ගර්භාෂය, රාජපක්ෂගේ ගර්භාෂය, සිරිසේනගේ ගර්භාෂය, ප්‍රේමදාසගේ ගර්භාෂය, ඔය සියලු ගර්භාෂ පරදවා මෙරටේ ජනතාවාදී ගර්භාෂයකින් නව දේශපාලන උපතක් සිදු වෙනවා. ඒ දේශපාලන උපත වෙන මොකක්වත් නෙවෙයි, ජාතික ජනබලවේගයේ බලය ලබා ගැනීම කියන එක. අපි ඔබට කියන්න කැමති ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, නව දේශපාලන උපතක් සිදු වෙනවා. මේ වසරේ සිදු වෙනවා. කිරිසුගඳ දැනේවි, සතුටු සිනා නැගේවි, සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන් දේශපාලන උපතක් සිද්ධ වෙනවා. ඒ දේශපාලන උපත වෙනුවෙන් බිම සූදානම් කරන්න, ඒ වෙනුවෙන් බිම සූදානම් කරන්න, අලුත් උපතක් සිද්ධ වෙන්න යන්නේ. කට්ටිය දැනුවත් කරන්න, එකතු කරගන්න. අලුත් උපතක් මේ රට ඉල්ලනවා, මේ පොළව ඉල්ලනවා, මේ දරුවෝ ඉල්ලනවා. ඒකට පාඩම් උගන්වලා තියෙනවා. මීට වැනිය කුමන පාඩම්ද උගන්වන්න තියෙන්නේ? එහෙනම් මේ රටේ පාලකයෝ, මේ රටේ ජනතාවට උන් නරකයි කියන්න ඕන තරම් පාඩම් උගන්වලා තියෙන්නේ. දැන් ජනතාව තේරුම් ගන්න ඕනේ. අපි කියන ඒවා පැත්තක දාන්න. මේ රටේ අධිකරණයේ මුං වැරදි කිව්වේ නැද්ද? පහුගිය නොවැම්බර් 15 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨ තීන්දුවක් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨ තීන්දුවක් දුන්නා. මොකක්ද? මේ මහා අර්බුදයේ ඇති වෙච්ච එකට වග කියන්න ඕන වගකීම් නම් කළා. කවුද වගකීම් දු? මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු ලොක්කෝ පී.බී. ජයසුන්දර ආටිගල ශ්‍රේෂ්ඨාධිකරණේ කිව්වා මේ මහා විපත, මේ ආර්ථික බිඳ වැටීමට වග කියන්න ඕනේ මේ කට්ටිය කියලා. අපි කියන එක පැත්තක දාන්න. ශ්‍රේෂ්ඨාධිකරණේ කියන එකවත් අහන්න නැති කට්ටිය ගම්වල ඉන්නවද? මේ මිනිස්සු මේ රට වෙනසුවා කියලා. වෙනසුවා පාස්කු ප්‍රහාරයේ වළක්ව ගන්න තිබුණු ප්‍රහාරයක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණේ මෛත්‍රීපාලට දඬුවම් දුන්නේ නැද්ද? මිලියන 100ක දඩයක් ගැහුවේ නැද්ද? ගැහුවා. ඇව්වා. එතකොට වැරදිකාරෝනේ. තව වැරදිකාරෝ ටිකක් නිදැල්ලේ ඉන්නවා. මයින්ද ඔය ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වේ හිටපු ජනාධිපතිගේ දුවක් නිසා සජිත්ගේ සහෝදරී හොරපන්දායි කොළත් එක්ක අහුවෙච්ච වෙලාවේ මම නිදහස් කරා කිව්වා. ආ එතකොට එයා ආධිකරණේ. එයා නිදහස් කරලා තියෙන එයා ආධිකරණේ හින්දා වෙන්නේ නැති. නිදහස් කරා. ආ ලොක්කන්ට එහෙම නිදහස් වෙන්න පුළුවන් නේ මිටිත් එක්ක අහුණාම කොළ. හැබැයි උඹලා ඔක්කොම හිටහල්ලකෝ. ජාතික ජනබලවේගයේ බලයක් යටතේ අපි නීතිය අතට ගන්නෑ. නමුත් මේ රටේ අධිකරණයට ස්වාධීනත්වය දෙනවා.
මෙරට සිදුවෙච්ච සියලු හොරකම් මරකම් වංචාවලට අනිවාර්යම නීතිය ක්‍රියාත්මක කරනවා එහෙම නැතුව රටක් හදන්න බෑ ආදරණීය අම්මේ සහෝදරිය සහෝදරුනි එහෙම නැතුව රටක් හදන්න බෑ එහෙනම් මේ නිල් කොළ දෙකම දැන් පරද්දන්න ඕනේ ඒකට කාලේ එළඹෙලා තියෙන්නේ එඳා ඒකට කවුරුත් කටයුතු කරන්න එකමුතු වෙන්න කියලා අපි මේ කියන්නේ එහෙනම් මේ කෑගලු කාන්තාවන් එකතු වෙච්ච දිහා බැලුවම අපිට හිතෙනවා මෙතුවක් කල් වෙච්ච දෙයට දැන් තිත තියන්න පුළුවන් කියලා. මෙච්චර කල් මොකද වුනේ? කොළ නිල්. ඒ රෙද්ද තමයි මාරු කරලා ඇන්නේ. එකම රෙද්දේ පාට දෙකයි. එක පාරක් ඇන්දම කොළ පාට. අනිත් පැත්ත ගැහුවම නිල් පාට. ඕක තිබුණේ. දෙගොල්ලෝ එකයි. දැන් රාජපක්ෂලත් එක්ක ඉන්නේ රණේ. ඔය සජිත් එක්ක ඉන්නේ දැන් ජීයේ. දෙකම එකයි. එඳ එක ගහේ බඩු. රාජපක්ෂ ගහේ බඩු තමයි රනිල් කියන්නේ. රණිල් ගහේ බඩු තමයි රාජපක්ෂ කියන්නේ. ඒ ගහේ බඩු තමයි ප්‍රේමදාස කියන්නේ. එඳා මේ ලාංකීය දේශපාලන ගර්භාෂයේ ඒ යක්ෂ පැටවු බිහිවීම අවසානයි. මෙතන සිට බිහිවන්නේ රටට වැඩක් ඇති, රටට හිතක් ඇති, රට කොට ගන්න පුළුවන් ජනතාවාදී දේශපාලනයක් පමණකමයි ආදරණීය අම්මේ සහෝදරිය සහෝදරෝ. එවැනි දේශපාලනයක් පමණයි. එඳා දැන් අරක ඉවරින්ද මෙහෙම කියමු. කොහොමද? පැත්තෙන් පැත්ත අඳිමින් නිල් කොළ රෙද්ද දෙක මාරු කරලා අඳින්නේ පැත්තෙන් පැත්ත අඳිමින් නිල් කොළ රෙද්ද 76 වසක් රට කෙරුවා සුද්ද මුන් අවුරුදු 76ක් රට සුද්ද කරා මහා බැංකුව සුද්ද කරා ඔක්කොම කරා සුද්ද කෑගලු ගහනු අද එක මිටකට එක්ව කෑගලු ගහනු අද එක මිටකට එක්ව මේකයි උන්ව හැඳි ගාවන අවුරුද්ද කියලා සූදානම් වෙන්නේ හැඳි ගාවන්න හැඳි ගාවන්න හොද්ද විතරක් නෙවෙයි ඈ දේශපාලනේ හොඳට හැඳි ගාලා ගන්න හොඳට තුන පහ දාන්න හොඳට මිනිස් ලුණු ටික දහන්න ජනතාව හරියට කියන්න රහක හදන්න ජනතාවට කියන්න තෝරලා දෙන්න හරියට හදන්න අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව මේ ජනතාවාදී පාලනයක් දක්වා අපි ගේනවා. එහෙනම් ඒ යුගයේ ඇවිල්ලා තියෙන්නේ. උන්ගේ කාලේ හැමාරයි. දැන් ජනතාවගේ කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට තිත තියන්න ඕනේ. දැන් කටේ බොහොම කලබල වෙලා ඉන්නේ. දැන් අනිවාර්යයෙන්ම දැන් මේ දවස්වල අවිනිශ්චිතභාවයක් රටේ සමාජයේ කතා වෙනවා. මොකක්ද? මැටි වර්ණ 30යිද කියලා අහනවා. රණිල් ගැටයක් 10යිද කියලා අහනවා. අලුත් විවස්ථා සංශෝධනයක් එනවද කියලා අහනවා. පාර්ලිමේන්තු මැටි වර්ණයක්ද ඉස්සෙල්ලා එන්නේ කියලා අහනවා. ජනාධිපතිවරණියේ දෙන්නේ කියලා අහනවා කතා ගොඩයි කතා ගොඩක් එන්නේ ඇයි දන්නවද කතා ගොඩක් එන්නේ මරු විකලෙන් ඉන්න කොට මරු පේන කොට එක එකව හිතනවලු වතුර ඉල්ලනවලු පින්කමක්වත් කරමු කියනවලු මෙහෙම කරමු කියනවලු ඔය ප්‍රශ්න ඔය තියෙන්නේ එඳා වළක්වන්න බෑ නවත්තන්න බෑ විවස්ථාව තදයි විවස්ථාව මෙරටේ රැකෙන්න ඕනේ ඒක මග ඇරලා යන්න බෑ පළාත් පාලන මැතිවරණයේ කල් දැම්මට ඒක කරන් යන ලේකම් කෙනෙක් කොමසාරිස් කෙනෙක් ඉන්නවා පළාත් සභා කල් දැම්මට ඒක කරන් යන ආණ්ඩුකාරයෙක් ඉන්නවා ජනාධිපති කෙනෙක් නැති වුණාම රටක් ගෙනියන්න එකෙක් නැහැ ඒට උඩින් එකෙක් නැහැ ජනාධිපතිම ඉන්න ඕනේ එහෙනම් රනිල්ලගේ රාජපක්ෂලගේ ඔය රොත්ත පුරුත්තකම දේශපාලන අවසන් ගමන් යන්න තියෙන දවස තමයි පාංශු කූලේ දෙන දවස තමයි ලබන නොවැම්බර් 18 නව දේශපාලන උපතක් එක්ක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන දවස තමයි අන්න එදා උන්ගේ ගමන ඉවරයි ජනතාවාදී ගමනක ආරම්භම එදාට එසත් තවුරු ඒ සඳහා සමාජය සූදානම් කරන්න ඕනේ එහෙනම් අනිවාර්යෙන් මැතිවරණ එනවා මේ එක එක කතා කියන්නේ මොන පාරෙන් ගියත් ජාතික ජන බලවේගයේ පේන කොට මැතිවරණේ කල් දාන්න බැලුවා බෑ ඒ ජාතික ජන බලවේගයේ පේනවා පාර්ලිමේන්තු මැතිවරණේ තිබ්බත් පේනවා ජනාධිපති වරණේ තිබ්බත් පේනවා දැන් අපි එකක් සතුටු වෙනවා මේ රටට වෙච්ච දෙයට නෙවෙයි මේ රට විනාශ කරපු වුන් දෙගොල්ලන්ට වෙච්ච දෙයට ඒ කිව්වේ නායකත්වයට වෙච්ච දෙයට අද කොළපාට පක්ෂයට මොකද වෙලා තියෙන්නේ අද නිල්පාට පක්ෂයට මොකද වෙලා තියෙන්නේ රටත් ගිලා බැස්සා වගේම ඒ පක්ෂ දෙකත් ගිලා බැහැලා. වැරදි පාරේ යනකොට එහෙම වෙනවා. අපි මේ ජනතාවාදී බලවේග එකතු කරනකොට ඔය කොළනිල් පක්ෂ දෙකම එකතු කරලා තියෙන බලවේග හොඳින්ම විග්‍රහ කරලා බලන්න රට හදන්න පුළුවන් බලවේග නෙවෙයි. ඒ කට්ටිය ගාවේ ඉන්නේ අමුතුම පංච මහා බලවේගයක් දැන්. කවුද ඒ කට්ටිය ගාවේ ඉන්නේ? හොඳම දූෂිතෝ ටික හොරු ටික ඉන්නේ යාළත් එක්ක. හොරුත් එක්ක හදන්න පුළුවන් රටක් නැහැ.
ඔන්න ඒක බලවේගයක් හොරු. පාතාලේ ඉන්නේ යාළුවත් එක්ක. පාතාලෙත් එක්ක රටක් හදන්න බෑ. පොලිසිය කිව්වා මේ ළඟදි මාධ්‍යට ඇවිල්ලා මේ පහුගිය ජනවාරි ඉඳන් මේ මාර්තු 12 වෙනකොට පාතාලේ වෙඩි තැබීම් 30යි. පාතාලේ වෙඩි තැබීම් 30යි. මරණ 21යි. දැඩි සත්කාර ඒකකේ තව 14ක් ඉන්නවා. මාස දෙකට වෙඩි තැබීම් 30යි. 21ක් මැරුවා. ඔය පාතාලේ ජාතක කලේ මේ දේශපාලනේ පාතාලේ. ඕක අපරාධ කර්මාන්තයක්. ලංකාවේ අපරාධ යනු කර්මාන්තයක්. අපරාධ කරුවක් අපරාධ කරන්න වියදම් කරනවා. ඒකට වැය කරනවා. මොනවද? ආයුධ ගන්න වැය කරනවා. සැලසුම් කරන්න වැය කරනවා. ඒක ආණ්ඩුව ඊළඟට ඒ අපරාධ මඩින්නක් වියදම් කරනවා. පොලිසිය හදනවා. බඳව ගන්නවා. අධිකරණ හදනවා. නීති හදනවා. පොත් ලියන්න කට්ටිය ඒක ගැන පොතක් කියලා විකුණ ගන්නවා. අපරාධ කර්මාන්තයක් කරලා තියෙන්නේ. මේ කර්මාන්ත ඔන්න බලවේග. එයාලගේ බලවේග මේ රටේ කුඩු බලවේගයක් කුඩු ජාවාරම බලවේගයක්. ඒක තියෙනවා දේශපාලනෙත් එක ගැට ගහලා වැඩි කුඩු ඔය යුක්තිය මෙහෙම කිව්වට ඔය අල්ලන්නේ පොඩි පොඩි හෝ. යුක්තිය මෙහෙම ආරඹනවා. බයක් වෙන්න එපා. සැබෑ යුක්තිය මෙහෙම තාම ආරඹුවේ නැත. ඒ යුක්තිය මෙහෙම ආරඹන්නේ අනාගතයේ උපදින ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ බව පාර්ලිමේන්තුවේ ඉන්න වංචනිකයන් දූෂිතයන් කුඩුකාරයන් ඔය සියලුම අපරාධකාරයන් තේරුම් ගත්තා කියලා අපිට කියන්න තියෙනවා. යුක්තිය මෙහෙම එතන ආරඹෙනවා. මෙහෙ ආරඹලා නැහැ. කුඩුකාරයෝ එක්ක ඉන්නේ. කූට ව්‍යාපාරිකයෝ. බදු පැහැර හරින්න. ජාවාරංකාරයෝ. බදු පොලු තියෙනෙව්. කළු සල්ලිකාරයෝ ඒ කට්ටියත් එක්ක ඉන්නේ. ඔන්න හතරවෙනි බලවේගෙ. තවත් හානිකර බලවේගයක් ඒ කට්ටිය නඩත්තු කරනවා. මොකක්ද ඒ බලවේගෙ? ජාතිවාදී ආගම්වාදී බලවේග. එහෙනම් ගැඹුරෙන් තේරුම් ගන්න. උන් වටා ඉන්නේ අහිංසක ඡන්දදායකෝ නෙවෙයි ප්‍රශ්නේ. එයාලගේ මුදුනේ ඉන්නේ කවුද කියලා. මුදුනේ ඉන්නේ අර කට්ටිය. ඒ කට්ටිය තමයි මේ යුද්ධ හැදුවේ. මේ ගැටුම් හැදුවේ. මේ ආර්ථිකය වැට්ටුවේ. ඒ බලවේග පරද්දන්න ඕනේ. අන්න ඒ බලවේග පරද්දන්න පුළුවන් සකල විද බලවේග පංචමහා බලවේග ඉක්මවා ගිය මහා බලවේග රාශියක් එකතු වෙලා අද මේ කාන්තා බලවේගය මහා පූජ්‍යපක්ෂයේ බලවේගය ත්‍රිවිධ හමුදා සාමූහිකයේ බලවේගය සියලු බලවේග එකතු කරන්න මේ වෙන මොකටවත් නෙවෙයි මේ ගිලා බැස්ස රට ජාතික වශයෙන් බිඳ වැටිච්ච රට ගොඩනගන්න පුළුවන් ජාතික ව්‍යාපාරයක් හැටියට මහා පුනරුද යුගයකට මේ රට ගෙනියන්න සූදානමක් සහිතව තමයි ජාතික ජන බලවේගය අපි මේකට අත ගැහුවේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඒකටයි මේ අත ගැහුවේ. ඒ නිසා අර බලවේග පරද්දන්න තියෙන්නේ. ඒ වටේ ඇති මේ ගම්බින් වල ඔබේ අහිංසක ඥාති හිතවත්තු ඡන්ද දෙන කට්ටිය ඇති. එයාලට ඇස් ඇරෙන්න පෙන්නලා දෙන්න. අර කට්ටියත් එක්ක ඉන්නේ කවුද කියලා. අපිත් එක්ක ඉන්නේ කවුද කියලා. මේ වේදිකාව දිහා බලන්න. අද ඔබේ දිස්ත්‍රික්කෙට පත් වෙච්ච අය දිහා බලන්න. උගත්තු බුද්ධිමත්තු ඉන්නවා. නීතිඥවරු ඉන්නවා. විදුහල්පතිවරු ඉන්නවා. ගුරුවරු ඉන්නවා. විවිධ ශේෂ්ත්‍රවල අය ඉන්නවා. මෙතන මහාචාර්යවරු ඉන්නවා. මෙතන ආචාර්යවරු ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා. මේ වේදිකාව කොන්තරම් සොඳුරු වේදිකාවක් මේක රටට ඕන වේදිකාවක් අර වේදිකාවත් ඔය විදිහට බලන්න කොච්චර කුඩුකාරව ඉන්නවද කොච්චර ඉස්කාගාර අයිතිකාරව ඉන්නවද කොච්චර අපරාධකාරව ඉන්නවද කල්පනා කරලා බලන්න එවැනි වේදිකාවකින් රටක් හදන්න බෑ ඒක දැන් අවශ්‍යයි අලුත් වේදිකාවක් අලුත් බලයක් ඒ බලයයි මේ ජනිත කරන්නේ ඒ බලයයි මේ උපද්දවන්නේ ඒ බලයයි මේ ශක්තිමත් කරන්නේ අපට බලයක් ඕනේ ඇයි බලයක් ඉල්ලන්නේ රට බලවත් කරන්න බලයක් නැතුව රටක් හදන්න බෑ බලයක් ඕන ඒකට මේ බලවේග ගොඩනගන්නේ ඡන්දෙන් හමාර කරන්න නෙවෙයි කියලා මං කිව්වා එතන අපිට තියෙන ලොකු ගමන ඊළඟ වචනෙට ඔන්න යනවා අපි පාවිච්චි කරන වේදිකාවේ වචනයක් පුනරුද යුගයකට මේ රට ගෙනියනවා කියලා පුනරුද යුගයකට පුනරුදයක් ඇති කරන්න මේ බිඳ වැටිච්ච රට ගොඩ ගන්න නැවත ඉපැද්දීමක් නැවත නව උප්පත්තියක් රටට ගේනවා පුනරුදයක් ගේන්න හදන්නේ ඔබ තේරුම් ගන්න මේ රටේ පාලකයෝ අවංකයි නම් මේ රටේ පාලකයෝ බුද්ධිමත් නම් මේ රටේ පාලකයෝ මේ මහජනතාවට ආදරෙයි නම් මේ රටට ජවයක් උපතක් නව ගැම්මක් දෙන්න තිබුණු සංදිස්ථාන ගණනාවක් රටේ තිබ්බා මුන් පාවිච්චි කරේ නැහැ 1948 අධිරාජ්‍යවාදීන් නිදහස දීපු වෙලාවේ එකල හිටපු පාලකයන් සහ බලධාරීන් මෙහෙම රටවැසියන්ට කිව්වා නම් අපි අවුරුදු 443ක් යටත් වෙලා හිටියා දැන් අපි නිදහස ගත්තා දැන් අපි රට පාලනය කරන්න හදන්න. දැන් අපේ දෑතින් අපි ඔක්කොම එක්කහුව වෙලා ජාතික වශයෙන් එකතු වෙලා රට හදමු කියලා තැනක් තිබ්බා. ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. අපත ගියා. ඒක විනාශ වුණා. ඒක සංදිස්ථානය. එවැනි තව එකක් දෙකක් මම මේ කියන්නේ. 30 අවුරුදු යුද්ධයක් තිබ්බා. යුද්ධ ඉවර වුණා. ඉවර වුණ උතුරේ මහා
marana godai dakunit marana godai ammala athulu kawuru company ta patthala daruwa nathi vela swami purusaya nathi vela sahodara sahodriya nathi vela yuddha maha vedana dunna kandulu helewwa yuddhayak iweruna e welawen ratata aadare karana palakek hitiyana api sahena le hala gatta api ena kota gatta utura dakuna samagi wemu utura deshapalajñayat enna dakunat ekathu wemu api dan rata hadamu kiyala wede karanna thibba 30 avurudu yuddha iwerunata suddha iweruni ne suddhe patan gatta avurudu 76k tiyena 30 avurudu yuddhata wada barapatala prashnaya yuddhata wediya bayanakai suddhe suddhe kiwwe mahabankwa suddha karana eka aarthikaya suddha karana eka adhyapane bindawattana eka mun taama iwara karala ne iwara karala ne me 30 avurudu yuddhe hamara vechcha welawa aapu anagithama avasthawa athahariya pawichchiyata gatte ne Tsunami akawa deda satere mehema karana kota vinadi ganak athule lankawa 40000k meruna ratama company eta pattuna minissu okkoma maha dukakata pattuna anduwa malakandan walin ek dawase api jeevath wena kale ek dawasaka wedima malakandan dakke eda me ath walin api malakandan eliyata gatta palakayanta tibuna baladarinta tibba api samagi wela me wedi denmat godanagum me wage sangvedi welawak Koti prakoti ganan salli lankawata awa loke company ta patte chimi sumbalage rata hada ganilla ubala maha vipatakata pattela tiyene kila kanna bonna aadara okkoma ewwa mun eka pawichchi karine habai pawichchi kala mokada dannada tsunami malakandang walata aapu salli helping hamban totata giya helping hamban totata ginumata giya sirliya nonage ginumata giya malakandang walata aapu salli horakan karapu deshapalanayak me tiyenne Kata nija padada deshapalanayak me tiyenne sudu endagattata pirith nul bendata suddhavantayo nive suddhavantayo nive minissu ravattanna sudu andinawa minissu ravattanna karandu oluwe tiyan yanawa minissu ravattanna pirith nul bandinawa ehemanam mehema ratakata wenna ba e wage suddhavanta palako hitiyana anigithama avasthawak mage heriya oy wagema nounath gotabeta balaya dena welawet minissu hituwa දේශපාලඥයෙක් නොවන නිසා වියත්මක හදපු නිසා පාර්ලිමේන්තුවේ දූෂිතව පන්නනවා කියපු නිසා අලුත් එවුන්ගෙන් පුරවනවා කියපු නිසා මහ බැංකුවේ හොරා අල්ලනවා කියපු නිසා රුවන්වැලි සෑය ගාව දිවුරපු නිසා බඩු මල්ලක් දෙනවා කියපු නිසා රැකී ආරක්ෂා ලක්ෂයක් දෙනවා කියපු නිසා එක නීතියයි එක රටයි කියපු නිසා විශ්වාස කරා ජාතික පුනරුද්දයක් ඇති වෙයි කියලා හිතුවා වචනේ දන්නේ නැති වුණත් එහෙම එකක් තමයි එන්නේ කියලා හිතලා තරුණයෙක් ගිහිල්ලා තාප්පෝල චිත්‍රයෙන්ද කොල්ල ගිහිල්ලා පුරන් කුඹුරු කෙටුවා පාලක බැලුවා මේ අපි ආණ්ඩුවක් ගත්ත අරුම් මොකටද චිත්‍ර අඳින්නේ කියලා වැඩේ තේරුමක් තිබෙන්නේ නැහැ චිත්‍ර ඇඳලා තරුණය බැලුවා අපි ආවට මෙයාලා වෙන පාරක යනවා කියලා චිත්‍ර බාගෙට දාලා ගියා පුරන් කුඹුරු අතෑරියා ජාතික වශයෙන් රටක් ගොඩ ගන්න තිබුණු අවස්ථා ගණනක් අහිමි කරගත් රටක අම්මලාට මේ කියන්නේ සහෝදරියන්ට කියන්නේ මේසරේ අහිමි කරගත්තොත් ආයි ලේසි පහසු වෙන එකක් නැහැ මේ රටේ යෙදෙන අපේ යුගයේ යෙදෙන අවසාන අවස්ථාව හැටියට මේ අවස්ථාව සලකන්න මේ අවස්ථාව මගහැර ගන්න එපා ජාතික පුනරුදයකට මේ රට ගේන්න ඕනේ අපේ දරුවන්ට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ දැන් ඉන්න දරුවෝ අපේ කාලේ දරුවෝ වගේ නෙවෙයි දැන් දරුවෝ කියනවා මේ වැඩේ මේසරේවත් ගොඩ දැම්මේ නැති වුණොත් මෙච්චර විපතක් කළා මෙච්චර පාඩම් උගන්වලා අපේ රටේ උන් අපේ අම්මා තාත්තා මේක වෙනස් කරේ නැත්නම් ආයි මේක හදන්න බෑ ඒකට සාප කරන්න ඉඩ තියෙනවා එකට දොස් කියන්න ඉඩ තියෙනවා නෑ අපේ දරුවන්ට එහෙම කියන්න අපිට තියන්නේ නෑ ඔබත් අපත් එකතු වෙලා අපේ දරුවන්ට අනාගතයක් හදන්න රටට හිතක් හදන්න රටට අලුත් ආර්ථිකයක් රටට නව දේශපාලනයක් රටට නව සමාජයක් හදන්න ජාතික ජන බලවේගය හැටියට අපි සූදානම් ඒකට අපි සූදානම් එඳා ඔබත් ඒ සූදානමේ කොටස්කාරයෙක් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා එඳා බරපතල වගකීමක් තියෙන ඔබ ආවේ රැස්වීම අසාසිත යන්න වෙන්න පුළුවන් ඒිට එහාගේ ගැඹුරු වගකීමක් තියෙන බව ඔබට මතක් කරන්න අපි කැමතියි. මේ අපි කරන්නේ සෙල්ලමක් නෙවෙයි. රටක අවසාන වගේ අවස්ථාවක්. දූෂිත කණ්ඩායම් ඔක්කොම එකතු වෙනවා දැන්. එකතු වෙනවා. දැන් කොළපාට නිල්පාට පැත්තේ අලුත් කර්මාන්ත ශාලා ටිකක් දාලා, ෆැක්ටරි ටිකක් දාලා. ඒ වගේ ටොන් මෙට්‍රික් ටොන් ගන්නට බඩු හදනවලු. මොනවද දන්නවද? මඩ. අවලාද හදනවලු, නිෂ්පාදනය කරනවලු. මඩ අවලාද නිෂ්පාදනය කරනවා. දැන් ටික ටික එළියට දානවා, වෙනද පොළට දානවා ඈ. බඩු දානවා. ඈ දාන ඔය අතරේ හාලුත් එවනවා ඈ එවනවා එවනවා ඔක්කොම එවනවා ඔය ඔක්කොම කර්මාන්සාලාව වල ඒව දානකොට අපි උන් ගන්නට වැටෙන්න අපි කැමති නැහැ අපි දැනුම බෙදමු
Api minisu danuat keramu, minisu sabte kiamu, minisu dahiri hadamu, minisu aramunak hadamu, minisu sihine hadamu merata hadan. Aane kape wagaki. Enisa itihase balan, api ranillata rajabakshalata premadasalata okkotama rotta murutta kiyanne. Umbala parana krama pawichchi karanne. Owa dan parana, owa yalpana gihilla. Kal ikuttu deshapalanayak, eka kal ikuttu deshapalanayak. Oye badu bedili walin bae. Issara matakada beduwa lat pochchi. Takaran tahadu. Rakyat ilum patre, api meseri wedding ini benua, api balapan tenaga itu umbai benua, bai benua itu hidupan meseri me kayakal usenya keharuan nang wedding dendol lagi ya lah, itu kita hal kilo dahayak kyo benua, me bai wedding itu wisabennat puluang, dengan me dasole benua sekolah itu pansal itu benua, daruan itu siswa tiap hari nikel asangkaran nika, ini api tapi istirahat tapi wedding ini benua, badu benua, sali benua, bill adu kerana, kiri piti mila adu kerana. Anda saudara Kanada lagi lah dekai kere racing, main kiri kiri mila pahala dia no, mila basa no, langkah di badu tadu koru eh, badu mila tadu koru no, okom evan badu, oh evan ni api eh, api bayar koru no, unga tevan ni, api bayar koru unga tevan ni, api tu macir senaga kneta ngucir leben ni ne, eh, ngucir biadang koran ni mukur, korakang koru bu dana, api tu badu kahala katte dana, macir biadang koran ni deng amaru nisa. Api itu macam apa lagi? Nanti tang adu buat evan ni. Deng wedding evan ni api. Dena dia, ganne, khana dia, khanne, kerana dia, keranda, chandra dia, ata hari itu bala disa open nana. Mani mawat chandra dila. Rata itu daruan tanah kita khadan ni kelapio beng illi makar. Rata itu jati itu anak kita khadan. Anak kita kat. Oh denny, obem dewa. Okom ni weh tikai denny. Tikai denny. Tadi a wedding evan nengah. Oh saudun tarak kut evan weh. Bena candol itu kalah ini deh uye, mesra botol aku agi ya, biuwa itu kaman naya suruh ella warad dekan mah emne uye, gevallo lagi hilal ella hati muti beri empole gahan mah emne uye, hari itu beri kerana, ini yang ega anta bedai, unta ehma bedan na pulang guna ata, apa teh ehma bedan na deh, ay, api mahabang kue sali api gawenya, sini badu anca agar sali api gawenya, iska agar api gawenya, iska agar sali api gawenya. Horakan kelihne, wanca kelihne. Api desa palnya kah? Api eh horakan wanca desa palan itu berudu na. Mesial lakaran ni jantan tawa ke adar yang upakar yang ubeh syakti. Eh haiye arwah tebedi haiya. Umbeda budalu taliak Vietnam. Khanne deka kota na kota gevenwa. Un dun silredda tibena. Aurudu deka yana kota direnwa. Un dena hal kilo dahayak lebena. Sati yana kota ek vesikili walai nawatinwa. Hebei api tekak bedenwa. Eka gevenne, eka diranne, eka vesikili walai nawatinne. Ugat mana silpe mai matu rekena. Matu araksawa. Matu araksawa tekai tiyenne. Danuma pamanai. Api kauru kauru pulu puluang hetiyata. Obata shaktiyak inna javayak inna danumak beduwa. Eka aragena yanda. Tawa kenekuta denna. Dila me rata hadeneke kotaskarek wenna. Api me rata da pana denna sudana. Api me desa palana gamana aave tanaturu taanaantara balagena nevey. Api kavada hari merena minissu. Ape hite heenayak tiyenawa. E heeneme wanasapu rata. Api jeevathun athara inna kaale. Ape daeten ape daruwanta godanagala deneka. Ape missuru godanagala deneka. Anne eke kotas kaarayak wenna. Api me rata da nava desa palana upatak genawa. Me dushita desa palana kramaya athu gaana. Oba athu gaanna honda hapan kattiya. Ge amadinawa. Midula amadinawa. Mee aurudde deshapalana pitiyak amadin denna suddha karannenna ekat amadin don mee ratata aarthikayak hadanawa mee rate tiyena aarthikaye weradi paraka giye vikunan kewa nayata kewa hora kewa oy kema thuna api nawattanawa naya ekapaata nawattanna beri wei hora kema aapu mohotema nawatta ganna puluwa vikunan kema nawattanawa mee obe distrikaye goda ganna thibunu maha aarthika sampath me kattiya ithihasa vikka bogala patala vikke koti 36.5ta Tisai koti panas lak sekitar bogol patal vikki. Idasam si anu tu ni. Kahatagal patal vikka. Ek koti hatalak sekitar vikka. Jati ke sampat vikuna. Adatra nila vikuna nama. Kiri mandale taiti goipolo atika vikuna nama. Watur vikki ni me panataka nala. Idang kadam vikuna nama. Oba daruanta depala raskar nama. Ammala daruanta adere nisa. Tatala daruanta adere nisa. Daruanta depala raskar nama. Gehada nama. Wahana gan nama. Ginumak da nama. Salli turukur nama. Api meritta data hari daruanta kiala. Jati apa cila tharibidiyat nang karannone ehema
jati itu apa cik ini kini mana? Anak itu upah dina daruan ter, tahu balaga hari akadum, tahu goi bola akadum, ane mahadan none. Api ter mung jati apa cik ini nama tiaga ter mung mahapuduma jati apa cila? An apa cina ya kya? Puta dan jati ke sangida ya kya? Paule desapalni, eten ter meka gihilla. Enam ini kami naskaran ama nispadan arti kekita merata genama. Oe gambing mulut ini ama karmant, sutra karmant, suluk karmant, madjam parimana karmant, lokuya maha parimana karmant. Oba teri bedian tini sutra sa suluk karmant, ane karmant kuda gan bedu bilak kapi ati tini ama nispadan arti kekita genama. Merata bedena bawa, ayatia dudua de mandan ne kumar tungga munidasian. Oh memaliuwa me bedi wendi sella, kohamad. Alut alut dan notatan jati yang luar nona gigi la. Alut alut dayak nispadane keran netta loki negiti makna gila. Alut dayak nispadane keran. Apa erate monwata nispadane kere? Nispadane karma anti berai. Tibunu ewa bikunla demma. Tibunu ewa bikunla demma. Dan utak bikunan awa. Daruan dem muka kita rukar lah tapi merin nah dani. Waturat bikunla idamut bikunla warayat bikunla okkom bikunna bikunna pasca tapi merin ni. Me bikunan ni ratak. Mereka bikunannya apa? Daru angge anaget ya. Api bikini mata titat iya nawa. Karma antor ta panah iya nawa. Nispadan arti ya kaya nawa. Atat meter ta sal iya nawa patanggan nawa. Reki raksa bihwe nawa. Nawa karma antakar uo biapari ko merate bihwe nawa. Jati wade agam wade nawati nawa. Jati ka samagi ahad nawa. Agami ka sanghindi ahad nawa. Adya apane kanapita gahan nawa. Loket ratat galapan adya apane bihwe nawa. Apatah ini lokuma sampatah daru, daru anta dene pulang upper mohonde dene nama, loke Lenin saudara, daru ang benueng kiyabu parte, tamai loke ihelama parte, honda mende daru anta, Rusia ave, Lanka ave, Lanka ave honda mende daru anta, apa daru anta nih ungu daru anta, ekai prasmi, enda api sudanam, merate daru anta honda mende dene, adya apane da anagete da hadanna, merate binaya hadanna. Mereka sialu deh sakasan nang. Me mahapolo yodek wage. Me mahapolo ta hari ta salakuot. Me janata wok me kabat dekalot. Desa pan adar se api dunot. Me mahapolo negitinwa. Me rata negitinwa. Palaweni adar se. Janati peti kindang desa palat nyu hati api dene sudarang. Api janata wata ta bahinawa. Arapiri mes peng badakarnawa. Alpe cetaweng badakarnawa. Horakama bancawa nawatanawa. Minisute ka porabadano me rata hadan. Nawa punaruda juga ke tapi me rata genawa. Kalakaru ayat punarudha yuyu evenuin gayaavi, evenuin liyaavi, evenuin citrapati hadaavi. Merate goviyo punarudha yuyu ayak enakota alu taksaniyatteka vagaava patanganivi, laba labaavi, api bauboga pramanayak, api jatyantareta velandapolata, videshiya velandapolata yavanna patangannawa, api rata salli adinna patangannawa. Merate nava karmanta bihivenna patangannawa, nava punarudha yuyu ayak etena patangannawa. Jati ke punarudu juga kita merata genwa. Eka sanda pasau du salesum sekeseminti benwa. Esialu dewal atati agan api obat genwa. Sudanang menda ratata hita khadan daruan tanah ketia khadan. Eka khadan puluang eka matana. Jati ke janabal bege kila terunggarang. Khaurut mewata eka rasi bela. Eka reswela gamata yanda. Bimata yanda. Khata akaran. Janatawa danuat karan. Sangvidhan ekaran. Anne hemakarala. Yuktiya tiyana. Sadarne tiyana. Manusatya tiyana. Batabulati Piricca, nenenuanin sabricca, abimahan matrata khadanna, jati ke janbal begat deka, kaurut deka rasivenna, esanda obatra, sakti lebeva, dayri lebeva, nenenuan palebeva, obatra jaya beva, malima abdineva kila, ratna agarming, navatinawa, istuti, aibuan.